අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂි ආංශික නිපුණතා සභාව මගින් සිදු කරන ඩ්‍රෝන තාක්ෂණික පාඨමාලා දැන් ක්‍රියාත්මකයි. මෙය අධ්‍යාපනික සුදුසුකම් වලින් තොරව හැදෑරිය හැකි වෘත්තීය වශයෙන් ඉතා වැදගත් පාඨමාලාවක්. NVQ Level 4 සහතිකයේද පිරිනමන මෙම ඩ්‍රෝන තාක්ෂණික පාඨමාලා මගින් මේවන විට කණ්ඩායම් 6ක් සාර්ථකව පුහුණු කර අවසන්. ඔවුන් ඉහළ වැටුප් සහිත රැකියාවල නිරත වීම විශේෂත්වයක්. සාදුරටත් ඩ්‍රෝන් නියම 1 21 ආසන්න ප්‍රමාණයක් පුහුණු කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ නියම 1 ගෝජන මධ්‍යස්ථානවල ගුවින් සඳහා සේවා සපීම සඳහා යොමු කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව ගත්තහම අපි GIS IoT වගේ තාක්ෂණ ක්‍රමවලින් කොහොමද ගොවිතැනට නව තාක්ෂණයෙන් අවශ්‍ය දත්ත ලබා දෙන්නේ? කටිර නිසික ආකාරයට නිසි වේලාවට පරිබෝධ හානි මග හරවා ගන්න, සං නියුට්‍රිෂන් ලෙවල්ස් ගැන තීරණයක් ගන්න, දත්ත කොහොම සපයා දෙන්නේ කියන එක කටයුතු කිරීමට සංවිධානය කරලා තියෙනවා. ඒතොර මේ පාඨමාලාව දවස් 12ක පාඨමාලාවක්. දවස් 5ක් මේක තියරි කරනවා, දවස් 2ක් මේකේ සිමියුලේෂන්ස් කරනවා. ඊට අමතරව අපි දවස් 5ක් සබරගමු යුනිවර්සිටි එකේ දවස් 5කට නේවාසික පුහුණුව ලබා දෙනවා. සිවිල් ඒවියේෂන් එක යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒතොර ඒ ඇසේ අයිඩෙන්ටි කාඩ් එකක් හම්බ වෙනවා. ඉතින් අපි අතම අවුරුදු 15න් ඉහළ ගන්නවා. මොකද මේක දවස් 5ක නේවාසිකව ඉන්න අවශ්‍ය නිසා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.